ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. නංගි කෑවදයියේ මේ කන්න ගත්තේ නංගි ශ්වේතා නංගි ඉන්දියාප්පගෙනත් පොලොස් එක්ක ඇත්තටම අද ශ්වේතා විමුක්තියට දවල් කෑම පමණක් නොව උදේ කෑමද රැගෙන ආවාය කාලා බෙහෙත් ටික බොනවද පරක්කු කරන්න එපා බොනවා නංගි චුට්ටක් හරි ඔලුව හිර කළොත් එන්න ඉන්න එපා අද ඇඟට ෆිට් නංගි ඔයා කන්න එපමණය විමුක්ති එහෙමම දුරකතනේ තිබ්බේය ඒ ළමයාත් මන් නිසා පුදුම දුකක් විඳින්නේ නංගි විමුක්ති කීවේය එයානම් වද වෙන්නේ වෙන දෙයකට ශ්‍රීතාට කියන්නට සිතුනි මෙච්චර ඉන්දියාප්ප වැඩි නංගි අම්මා පුරුද්දට බෙදලා ආයේ ඉස්සර දෙන්නටම එකටමනේ බෙදන්නේ අද අක්ක නෑනේ විමුක්ති හැමම ශ්‍රීතා දෙස බැලුවේය ඉන්දියාප්ප මුල් කන්න හරි ආසයි එයා ආස කන්න නෙමේ ඔයාට කන්න අරන් එන්න පුදුමම ජීවිතයක් මට උදේ අක්කව මතක් වුණා පොලොස් හොඳෙද්දී විමුක්ති බිම බලාගෙන හිස වැනුවේය අයියා කන්න මන් දොරවල් ඇරලා එන්නම් විමුක්තිට බැලුනේ ඔහුගේ මේසේ මත තිබු නිදාගෙන ඉන්න පුංචි සුදු හාවාදසය එයා අත්ලත් තරම් ඇති සුදු බූල් වලින් මැසු නිදාගෙන ඉන්න හාවෙකි ඒ හාවගේ බෙල්ලේ පුංචි බෑග් එකක යමක් ලියා ඇත වැඩ කරන්න මං වගේ කම්මැලියෙක් වෙන්න එපා ඒ අකුරු වර්ෂාගේ විමුක්ති තනියම සිනාසුනේය මතකයන් ජීවිතේ පුරාමය ඒත් ඇය නැත මං අණ්ඩාදපුරේට එනවා නංගි විමුක්ති සිතින් කීවේය ඒත් ඇය අණ්ඩාදපුරේ කොහේ ඉන්නවද ඒව දන්නේ නැත ඒවා සියල්ල සොයාගත යුතුය ඒත් එහෙමම කර ඇය ළඟට යන්නේ කෙසේද ගොස් මොනවා කියන්නද විමුක්ති දිගටම සිතුවේය කෙල්ලව හම්බ වුණොත් මං ගෙදරට එක්කන් එන්නද ආයෙත් ඒ ජීවිතේක මං සෙල්ලම් කරන්නද ඒකි බැලීගෙන එයි ඒත් එතනින් එහා මං මොනවද කරන්නේ මට මොනවද කරගන්න පුළුවන් උනේ ඔළුව හිරවි තමාව අසනීප වූයේ කර කියා ගන්නට දෙයක් නැතෝය මොකද මේ කරන්නේ කෙල්ලට එහෙමම හිත හදාගෙන ජීවත් වෙන්න දෙනවද නැත්නම් විමුක්ති දිගටම සිටුවේය ඇයි අයියේ ටිකක් කොහොම ඉඳගන්න නංගි ශීතා ඉඳගත්තේ ඔහුගේ මූණ බලාගෙනමය ඇයි අයියේ මං නංගිගෙන් පොඩි උපදෙසක් ගන්න කතා කළේ අනේ මගෙන් පිටරට ගොස් ඉගෙනගත් දැනුම් තේරුම් ඇති කොල්ලාට තමා වෙන්නේ සාමාන්‍ය කෙල්ලෙක් දෙන උපදෙස කුමක්ද ශීතා සිතුවාය අසංක කෙල්ලව අණ්ඩාදපුරේදී දැක්කයි කිව්වනේ නේද නංගි හිතන්නෙම කෙල්ල ගැන ශීතා සිතුවාය ඔව්වයි අණ්ඩාදපුරේ නුවර වැවහරියේ කඩේකදී දැකලා තියෙන්නේ මේ නිකන් සාමාන්‍ය ඇඳුමක් ඇඳගෙන ඉඳලා තියෙන්නේ
ඒ කියන්නේ නංගි අක්කා අනුරාධපුරේ වන්දනාවක් ඇවිත් උනා නෙමේ ඔව් එනම් කඩවල වලට යන්නේ නැහනේ ගෙදරට අඳින ඇඳුම් ඇඳන් ඔව් නෑ ගෙදරකට ආවා කියලා තියෙන්නේ කෙල්ලට අනුරාධපුරේ නෑයෝ නෑ නංගි මන් නංගි පොයට අනුරාධපුරේ යනවා මේ බාරයක් ඔප්පු කරන්න අයියට හැමතැනම බාර වුණා තමා මයි යන්නේ නංගි අක්කවත් හොයන්නත් එක්කද විමුති හිස ඔසවා ශීතා දෙස බැලුවාය මන් නංගිකින් අහන්න ගියත් ඒක තමා මට උපදෙසක් දෙන්න දැන් මට ගොඩක් ඒවා හිතන්න බෑ මොනවද වෙනවා ඔයාගේ නහර තාම හිරිවැටලා අයියේ ඒකයි ඔව් ඒක මට තේරෙනවා පොඩි පොඩි දේවල් විතරයි මට හිතන්න පුළුවන් ඒත් මේ හිතේ තිබු ලොකුම දේ ආදරයයි ඒ තරම් මහ විශාල දෙයක් වෙන තිබ්බේ නැත තිබ්බේම නැත මොනවද අයියේ අහන්න ගියේ මට නංගි කොහොමරි කෙල්ලව හොයාගන්න පුළුවන් ඔව් ඒක එච්චර අමාරු නෑ ඒත් නංගි මම මොනාද අක්කට ගිහින් කියන්නේ නේද එක්කගෙන එන්නද විමුක්ති දිනෙත් බර කරගෙනම හිස වැනුවේය අයියේ නංගි දෛවයේ ලොකු හාස්කමක් වුණොත් මිසක් ඔය දෙන්නට එකතු වෙන්න ලැබෙන්නේ නැහැ පුදුමම දෙයක් වෙන්න ඕන මේ ජීවිතේ එහෙම හාස්කම් වෙයිද නංගි වෙන්නේ නැහැ ආයෙත් අක්කටම දුක් විඳලා මැරෙන්න වෙයි ඒක මහ පුදුමාකාර දුකක් දුක්ම විතරයි වින්දේ ඒ දුක් දුන්නේ මම නංගි අක්කා හීනෙන්වත් එහෙම හිතන්නේ නැහැ අයියේ අක්කගේ තාත්තා අම්මා නැති වුණා අන්තිමට මාත් නැති වුණා දැන් තාත්තේ හරි වෙනස් ඇයි නංගි තේරෙන්නේ නැහැ අයියේ මං ළඟදි දවසක මේ දක්කටත් කතා කළා අක්කත් දැන් කෙල්ල ගැන කතා කරන්නේ අමුතු විදියට නේද මට පුදුම හිතුණා අක්කගේ පණ ඒ දවස්වල විමුක්ති දිග සුසුමක් හෙළුවේය එය පුදුමාකාර හුස්මකි අයියේ මේ ආත්මෙ වෙන්වෙන්න ඒක හිත හිත ඉන්න එපා මොනවා කරන්නද විමුක්ති බලාගෙනම උන්නේය අක්කත් හිත හදාගෙන ඇති එයා දන්නවා මොරගඩ පවුලේ බාල පුතාව එයාට දෙන්නේ නැහැ කියලා හොඳටම දන්නවා එයාට දවසක් හරි බත් කටක් කන්න දුන්න මාමටයි නැන්දටයි එයා හතුරුකමක් කරන්නේ නැහැ අයියාගේ අම්මයි තාත්තයි දන්නේ අක්කා එයාලට කොච්චර ආදරේද කියලා දන්නේ තමා එයා ඒකයි ගියේ ඒ හතුරුකම කරන්න බැරි නිසා නොපෙනීම ගියා එන එකක් නැහැ දකින්න ආවත් නොපෙනෙන්න විමුක්ති බිඳුන අඩින් කීවේය අයියට වගේ නෙමේ අක්කට ජීවත් වෙන්න කිසි දෙයක් මේ ලෝකේ නැහැ කිසිම දෙයක් නැහැ මන් දන්නවා නංගි දුක මිරිකගෙන ජීවත් වෙනවා ඇත්තේ එහෙම කෙල්ලෙක් ඉන්නේ කොහමද හිතන්න ටිකක් මටත් පුදුම ඒකයි පුළුවන් කාලෙක
පුළුවන්නම් අක්කට ජීවත් වෙන්න උදව් කරන්න. ඒත් කැන්දන් ඉන්න හිතන්න එපා. ඒක බෑ අයියේ. කොහොමදවත් බෑ. සැනසීමක් නෑ ඔයාට. එයාටත් නෑ. හදවතේ ලියා ගත යුත්තේ මේ ආත්ම භවයේම ඇයි නැතෝ ජීවත් විය යුතු බවද? එයද? මං හරි ආදරෙන් අයියට කියන්නේ ටික ටික හිත හදාගන්න. ඔයාට දුක් විඳින්න බෑ. ඉක්මනට ඔයා සාමාන්‍ය ජීවිතයකට එන්න ඕන. මාත් හිතනවා නංගී. ඒත් ඒ හිතන සිතුවිල්ල අවසාන වන්නේ ඒ දැසිනි. මෙහෙම කිව්වම ඔයාට දුක හිතෙයි. ඒත් අයියේ කියන්න නංගී. දුප්පත් කොල්ලෙක් එක්ක එයා ජීවිතේ පටන් ගන්න ඕන. එහෙම නැතුව අක්කට සැනසීමක් නැහැ. කුමාරයෙක්ට ආදරය කරලා අක්කා වින්දි දුක විතරයි. එයා ජීවත් වෙන්න එහෙම ජීවිතයක් අක්කා පටන් ගන්නම ඕන. සාමාන්‍ය කොල්ලෙක් එක්ක සාමාන්‍ය ජීවිතයක්. විමුක්තිගේ පපුව ඉරිතලාගෙන ගියේය. ඒ දැස් පුංචිවි තෙත්තො යනවා ශ්‍රේතා බලාගෙන. ඔයාට දුක හිතුණා. ශ්‍රේතා මේසේ උඩ තිබු විමුක්තිගේ අත අතගා ඇසුවාය. ඔයා කියන්නේ ඇත්ත නංගි. එයා ලස්සනට ජීවත් වෙන්න ඕන. හොඳ කොල්ලෙක්ව ලැබෙන්න ඕන. ඔයා තරම් හොඳ කෙනෙක් යාට ලැබෙන්නේ නැහැ. මම මොනාද නංගි ඒ දුප්පත් කෙල්ලගේ ජීවිතයට දෙන්නේ? කෙල්ලෙක් එහෙම හිතන්නේ නැහැ අයියේ. අක්කා ඔයාට ආදරය කළා විතරක් නෙමේ. තාත්තා කෙනෙකුට වගේ ගරු කළා. ඒ හැඟීම එයා මැරෙද්දිත් තියේ. ඒ ජීවිතේ ඇත්තට අපි මුණ දෙන්න ඕන. ශ්‍රේතා නැගිට්ටාය. විමුක්ති දිගටම වාෂාගේ මේසේ දෙස බලාගෙනම උන්නේ. උඹ දැන් දැන් ඔය පුටුවේ ඇවිත් සාරි පොටි මූණ පිහදාගෙන ඉඳගනේ කියලා මට හිතෙනවා නංගී. විමුක්ති අවංකවම සිටුවේ. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන ඉන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.